සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම නජිත් මාතරගේ මම කුෂාණී කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත චීන සමාගම් වලින් මුදල් ගත් බවට හිටපු ජනපතිට ජවිපෙන් චෝදනා වරාය හදපු එකක් ගුවන්තොටුපළ හදපු එකක් නොරොච්චෝල හදපු සමාගම ඒවා හදපු සමාගම් මහින්දට සල්ලි දෙනවා දිස්ත්‍රික් 8කට තද සුලං කාලගුණයෙන් අනුතුරු ඇඟවීම වෞඩියාවේ ගවයින්ට වසදුන් පුද්ගලයන් සොයා මෙහෙයුම් ඇමරිකා ජනපති ඉරාන ජනපති හමුවීමට සූදානම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ඉදිකිරීම් කළ සෑම චීන සමාගමකින්ම මුදල් ලබා ගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේ පැවති වැස්වීමකදී සහ එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළුතරදී පැවති ජන හමුවකදී මේ බව සඳහන් කළා. මහින්ද මහතර මේ ගිය සතියේ කොන්දේ අමාරුවත් තිබා සිංගප්පූරු ගිහිල්ලා ආවේ. කොන්දේ කැක්කුමට සිංගප්පූරු යන්නේ. අපි බටු තෙල් ටිකක් ගලින්. ඉතින් මොකක්ද? මේගොල්ලෝ ආණ්ඩුව හදාගත්තේ ඒගොල්ලෝ වෙනුවෙන්. අපි කියන්නේ අපි ආණ්ඩුවක් හදන්න ඕන ජනතාව වෙනුවෙන්. දැන් පහුගිය දා එල්දරව් වුණා. පසුගිය ජනාධිපති වරණදී මහින්ද රාජපක්ෂ මහත්තයට 12 මිලියන 7.6ක්, ඒ කියන්නේ රුපියල් කෝටි 110ක් චීන සමාගමකින් දුන්නා කියලා. ඒකේ විශාල චෙක්පත් ප්‍රමාණයක්. චෙක්පත් අංක, ඒ වගේ කෝපි, බැංකුවේ මාරක රූප කෙනා, මාරු කළා දාපු ගිණුම ඔක්කොම පහුගිය දාම පාර්ලිමේන්තුවේ කිව්වා මෙන්න විස්තරය කියලා. මේ මොන සමාගම්ද? වරාය හදපු එකක්, ගුවන්තොටුපළ හදපු එකක්, නොරොච්චෝල හදපු සමාගම, ඒවා හදපු සමාගම් මහින්දට සල්ලි දෙනවා. උදාර අපිට සාධාරණ සැකයක් නැගින් නැද්ද? මේවා හැදුවෙම සල්ලි ගන්න කියලා. හොරකම් කරා පංගුවක්, වරාය හැදුවා පංගුවකින්, ණය විශාලයි. දැන් වරායෙන් ආදායම් නැහැ. ගත්තු ණය වල පොලි වර්ගය ගව ගන්න දෙයක් නැහැ. දැන් චීන වල කෑ ගහගෙන දීපල් අපේ පොලි වර්ගය කියලා. දැන් මොකදලා තියෙන්නේ? දැන් වරාය චීන ණය අපේ. දැන් ණයක් තියෙනවා අපිට. වරායකුත් නැහැ. ඉදිකිරීම් ඔක්කොම කරන ණයට ණය අරගෙන අරගෙන භාගයක් කරකම් කරා භාගයක් පගා ගැව්වා කොමිස් ගැව්වා දෙවෙන්ත ණය කන්දරාවක් තියෙන ගොඩ ගන්න බැරි මෙවර යලකන්නේ වී අසුණු මිලදී ගැනීම ලබන හතරවනදා අම්පාර උහන කොහබාන ප්‍රදේශයේදී ආරම්භ කිරීමට නිමිතයි ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එයනු යලකන්නේ ප්‍රථම අසුණු මිලදී ගැනීම නැගෙනහිර පළාතෙන් ආරම්භ කිරීමට නිමිතයි කුමරුවක් කර ලක්ෂ 4000කට ආසන්න ප්‍රමාණයක් මෙවර වකා කර තිබෙනවා මෙට්‍රික් ටොන් මිලියන 1.4ක ඉහළ වියස්වැන්නක් මින් අපේක්ෂා කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා ඉන් වියලවි මණ්ඩලයේ මිලදී ගැනීමට අපේක්ෂා කරන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 120000ක් රජය ඒ සඳහා රුපියල් මිලියන 4900ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා එම වියස්වැන්නෙන් ලබා ගන්නා සහල් PMB රයිස් වෙළඳ නාමය යටතේ අඩු මිලට ජනතාවට ලබා දීමට අවශ්‍ය කටයුතු යොදා තිබීම විශේෂත්වයක්. බෙදීම් වලින් තොර ශක්තිමත් පාලනයක් වෙනුවෙන් ජනතා හඬ අවදි කළ යුතු බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මේ බව ප්‍රකාශ කළා. මොහතකටවත් අපි කල්පනා කරන්නට හොඳ නැහැ මිලිටරි පාලනයක් හෝ ජාතිවාදයේ මුල් කරගත් පාලනයක් යලි මේ රට ඉදිරියට ගෙන යන්නට අවශ්‍යයි කියලා. සස ජනතාව ශක්තිමත්ව සූදානම් වෙන්නට ඕනේ මේ රට සීලාචාර රටක් බවට පත් කරන්නට නීතිය මත පාලනය වන රටක් බවට පත් කරන්නට අවශ්‍ය හඬ වෙනුවෙන් ඒකරාශී වෙන්න. මෙතර ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වූහොත් එය එක්සත් ජාතික පක්ෂයට කිසිදු ගැටලුවක් නොවන බව අමාත්‍ය එම්.එච්. හලීම් මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී එක්සත් ජාතික පක්ෂය කියන්නේ පැරණිම ඉතාමත් ශක්තිමත් පක්ෂයක්. කවුරු ආවත් අපි බය වෙන්න හේතු කාරණාවක් නැහැ. මේ අපි දන්නවා නැවත කොහොමද බලයට අපි පත් වෙන්නේ කියන එක. මේ සම්බන්ධව මහ ජනතාව තීන්දුව කරයි. නිසා ගෝඨාභය රාජපක්ෂ හරි බෙසිල් රාජපක්ෂ හරි ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. මහ ජනතාව අපිට කියන බව අපි දන්නවා. දෙවෙනි දිස්ත්‍රික් 8කට අද තරමක් තද සුලන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර මැදෙම සබරගමු සහ වයඹ පළාත්වලත් ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. විශේෂයෙන්ම මැදෙම සහ සබරගමු පළාත්වලත් ඒ වගේම කලුතර ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක් තද වැස්සක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනුරාධපුර සහ වවුනියා දිස්ත්‍රික්කවල සිහින් වැස් බලාපොරොත්තු වෙන අතර ඌව පළාතේ මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු දෙකෙන් පමණ පසු වැසියෝ ගිගුරුම් සහිත හලාවත පුත්තලම මාර්ගයේ ලුණුඔය පාලම මතදී ලොරියක් අනතුරටපත් වීම නිසා දැඩි රථවාහන තදබදයක් ඇති වුණා. අද අලුයම හලාවත දෙස සිට පුත්තලම දෙසට අධික වේගින් දහවෙනි වූ ලොරියකුයි මෙසේ අනතුරට ලක් වුණේ. ලොරි රථය පාලමේ බැම්මේ ගැටි කැරකී ගොස් රැඳී තිබුණා. ලොරි රථය ඉන් පිටතට ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වුණා. ඒ හේතුවෙන් හලාවත පුත්තලම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගත්තා. ලොරිය ටයර් දැඩි ලෙස ගෙවී තිබීම අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ. එම වරදට හලාවත පොලිසිය මගින්ම ඊයේ දිනේදී මෙම රියතුරට දඩ පත්‍රිකාවක් ද නිකුත් කර තිබුණා. කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව මෙරට පළමු හෙද පීඨය ආරම්භ කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මෙදකල් මේ රටට ලැබුණු සියලුම ප්‍රශංසා ලැබුණේ මේ මහජන සෞඛ්‍ය සේවය. පසුගිය අවුරුද්දේ වසංගත තත්ත්වයකට ඩෙංගු රෝගය පැතිරුණා. නමුත් අපිට මාස කිහිපයකින් පුළුවන් වුණා ඒ සම්පූර්ණ වසංගත තත්ත්වය මර්ධනය කරන්න. මේ වසරේ එනකොට යුනියනත් වඩා මේ රටේ ඩෙංගු පාලනය කර ගැනීමට හැකියාව ලැබුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රශංසා කළා අපිට මේ තරම් කෙටි කලකින් ඩෙංගු රෝගය මර්ධනය කිරීම ගැන. ලංකාවේ පළවෙනි හෙද පීඨය අපි හදනවා. කොළඹ සරසවියට අනුබද්ධව ඒකට අපි මිලියන 14500ක් වෙනම් කරනවා. 2000 ගෙඩියක් පුහුණු කරන්නට ඒ ඔක්කොටම උපාධිය ලබා දෙනවා. ඒ වගේම ඖෂධ භේදය ඇතුළු වුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හරහා වෙනම පීඨයක් හදලා තමුන්නාසලට ඒ උපාධිය ලබා දෙනවා. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වෙමිනුයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙවර පැවති 83 වන වාර්ෂික සැසිවාරයට සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉහළ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. ඇසේ සුද කඩිනමින් ඉවත් කළ යුතු යාපනයේ රෝගීන් සඳහා එම ශල්‍ය කර්ම සිදු කිරීමට යුද හමුදාව මැදිහත් වී සිටිනවා. කඩවත සිංහ සමාජ ස්වර්ණ ජයන්ති රෝහලේදී අධීර කිහිපයක් යටතේ මෙම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම මේ වන විට සිදු වෙනවා. එහි දෙවන අධීර යටතේ රෝගීන් 36 දෙනෙකු ශල්‍යකර්මවලට භාජනය කිරීම පසුගියදා සිදු කෙරුණා. පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමින් වහන්සේ ඇතුළු දිස්ත්‍රික් 306B සිංහ සමාජය ඒ සඳහා අක්ෂි කාච ඇතුළු උපකරණ ලබා දීමේ දායකත්වය සැපයුවා. උතුරු ප්‍රදේශයේ බහර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාද මෙම අවස්ථාවට පැමිණ සිටියා. මම විශ්වාස කරනවා මේ සිංහල තමිල මිත්‍රත්වයට සහෝදරත්වයට මේ විශාල ශක්තිමත් පාලමක් වේ කියන එක. යාපනයේ අඩු ආදායම් ලාභී පවුල්වල විශාල සංඛ්‍යාවක් ඉන්නවා දැනට. ඇසේ සුදත තියෙන තත්ත්වයේ තියෙන එයට ප්‍රතිකාර කරන්න යාපනයේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර කළත් ඒ තියෙන ඉල්ලුම අනුව එයට එතන තියෙන සම්පූර්ණ කරගන්න අපහසු තත්ත්වයක් තියෙනවා. ඒක නිසා අපි යාපනයේ මේ ඇසේ සුද තියෙන කට්ටිය ගෙනල්ලා ඒ අය මේ ශල්‍ය කර්මය කරලා ගිරිනවා. දුකින්න මේ ආස්තෙන් නැතුව දැන් මේ මහත්තු අපට උදව් කරලා අද සුද්ධ කරගන්න ආවුණා. බොහොම ස්තුතියි ඔක්කොටම පින් සිද්ධ වෙන්න. කෘමිනාශක යෙදූ ආහාර ලබා දීමෙන් ගවයින් මරා දැමීමේ සිද්ධියකට සම්බන්ධ අපරාධකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වවුනියාව සෙට්ටිකුලම් තට්ටාන්පුරම් ප්‍රදේශයේ තනින් තන ගවයින් මිය යාමේ සිද්ධියක් පිළිබඳ විමර්ශනය කිරීමේදී ගවයින්ට වස ලබා දී ඇති බව හෙළි වී ඇත්තේ. ගවයින් 4 දෙනෙකු මිය ගොස් ඇති අතර 9 දෙනෙකු රෝගාතුරව සිටින බව වවුනියාව පොලිසිය සඳහන් කරනවා. ගවයින්ට වස දුන් පුද්ගලයන් සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. වැව්දහසක් ගම්දහසක් ව්‍යාපෘති ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් මෙවන විට දෙවෙනිපුරා ක්‍රියාත්මකව පවතිනවා. ඉන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගෙන් දැන්.
වෙන්නප්පුව කිරිමැටි යන කැකුණ ගහ වැව පිළිසකර කිරීමේ කටයුතු මෙවන විට සිදු කෙරෙමින් පවතිනවා. ඊට වැය කරන මුදල රුපියල් ලක්ෂ 10කට අධිකයි. වැව ප්‍රතිසංස්කරණය කිරීම තුලින් කුඹුරු අක්කර 7කට පමණ යලමහ දෙකන්නේ දියවර සැපේනවා. විශාල ප්‍රමාණයේ බැකෝ යන්ත්‍ර 4ක් යොදා ගනිමින් වැව හැරීමේ කටයුතු සිදු කෙරෙනවා. වසර 50කට පසුයි මෙම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන්නේ. දැරණිය කළ රත්නාවල එල් ආශ්‍රිතව ආකර්ෂණීය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙනවා. පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙසයි ඒ සංවර්ධනය කෙරෙන්නේ. සියලු පහසුකම් වලින් සමන්විත සංචාරක නිකේතනයක්ද මේ යටතේ ඉදි කෙරෙනවා. මෙම කටයුතු සබර්ගම් පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය නිරීක්ෂණයට ලක් කළා. කමරු පිටිය ගතාර කනගෙදර මාවත සංවර්ධනය කිරීමේ කටයුතු මේවන විට සිදු කෙරෙමින් පවතිනවා. කිරම ආර පිටාර කැලීම හේතුවෙන් නිරන්තරව අබලන් වන මෙම මාර්ගය ස්ථිර ක්‍රමවේදයකට අනුව සංවර්ධනය කිරීමයි මෙවර සිදුවන්නේ. ඒ සඳහා මේවන විටත් බිලියන 2ක පමණ මුදලක් වැය කර තිබෙනවා. ඔයේ ඉවුරුද කොන්ක්‍රීට් කණු යොදා නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා. අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන සැප්තැම්බර් මාස පළමුවනදා දක්වා මෙම තහනම බලපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසන්නේ. ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, පෝස්ටර් අත්පත්‍රිකා ආදිය විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම මෙන්ම ඒවා ළඟ තබා ගැනීමද තහනම් වනවා. මෙම නියෝග නොසලකා කටයුතු කරන්නන් විභාග පනත යටතේ වරදකරුවන් වන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් පවසන්නේ. මේ අතර හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීමද තහනම් වනවා. රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන වාරය ලබන තුන්වනදා අවසන් වන අතර මීළඟ පාසල් වාරය ආරම්භ වන්නේ සැප්තැම්බර් 3 වනදායි. මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන 20 වන සතිදායින් අවසන් වන අතර තුන්වන පාසල් වාරය ලබන 27 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. සමාජවාදී ජාතික පෙරමුණ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක කර මහතා. ඡන්දේ එනවා. එක මතක තියාගෙන. පළාත් සභා ඡන්දේ එනවා. සැක නැතුව එනවා. මම යගේ ස්ථිරව කියනවා. යම් කිසි අනක් පනතක් ක්‍රියාත්මක වීම අවහිර වී තිබෙනවා නම් මොන හේතුවක් නිසා හෝ ඒ විෂය සම්බන්ධව තවතුණු පනත මෙය ක්‍රියාත්මක වනතුරු වළංගුයි. ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදය කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංසදයේ සභාපති ඩග්ලස් සිරිවර්ධන මහතා. දේශීය ටෙලි නාට්‍ය කලාව රැකගන්න අපේ දේශීය ගුණාත්මක ටෙලි නාට්‍ය කරන නිෂ්පාදකවරු රැකගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ නිෂ්පාදකවරුන්ට ගුණාත්මක ටෙලි නාට්‍ය කරන්න කියලා කියන්න ඕනේ. ජාත්‍යන්තර සම්මානයට පාත් වුණු ටෙලි නාට්‍ය කලාව තුන අපේ රටේ වර්තමානයේ වෙන විට මේ බිහි වෙලා තියෙන ටෙලි නාට්‍ය දිහා බැලුවාම සමහර ටෙලි නාට්‍ය ගුවන් විදුලි නාට්‍ය බවට පත් වෙලා තියෙනවා කියන එක අද අපිට ආන්න දකින්න ලැබෙන දෙයක්. වසර 15කට පසුව අඟහරු ග්‍රහයා අද දිනේ පෘථිවියට ආසන්නින් ගමන් කරනවා. අද දිනේ අඟහරු ග්‍රහයා පෘථිවියට කිලෝමීටර මිලියන 57.6ක පමණ ආසන්නින් ගමන් කරන බවයි තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ. බුධ ග්‍රහයා හැර පෘථිවියේ සිට දුරක්ෂයකින් බලන විට පෘෂ්ඨයේ දිස්වන එකම ග්‍රහලෝකය අඟහරු ග්‍රහයායි. කොළඹ විශ්වවිද්‍යාලයේ අහස නිරීක්ෂණය කිරීමේ කඳවුරක් අද රාත්‍රී 7 සිට 10 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. රෝගී තත්වයකින් පීඩා විඳින දරුවෙකුට පිහිටක් විය හැකි නම් එය මහත් පුණ්‍ය කර්මයක්. පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවෙකු පිළිබඳ සංවේදී පොතක් අම්බලන්තොට ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අම්බලන්තොට සියබලා ගස්විල පදිංචි සචින්තා ප්‍රබෝධි දැරිය මේ වන විට හයි ශ්‍රේණියේ ගිනුම ලබනවා. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හදාරන ඇය ඉගෙනීමට උපන් හපන්කම් දක්වනවා. පිළිකා රෝගයකින් පීඩා විඳීම හේතුවෙන්
මෙවන විට මෙම දියණියගේ අධ්‍යාපන කටයුතු වලටද බාධා එල්ල වී තිබෙනවා. දරුවන් 4 දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන දරුවා වන ප්‍රබෝධි මෙම අසනීප තත්වයෙන් පීඩා විඳින්නේ වසර කිහිපයක සිටයි. ඇය ශල්‍ය කර්මයකටද භාජනය කර තිබෙනවා. පියාට ස්ථිර රැකියාවක් නොමැතිකම හේතුවෙන් අගහිගකම් මැද ජීවත් වන පසුබිමක මෙම දියණියගේ ප්‍රතිකාර කටයුතුද අඩාල වී තිබෙනවා. ඇයට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා විශාල මුදලක් වැය වන බවයි දෙමව්පියන් පවසන්නේ. මෙම දියණිය වෙනුවෙන් උපකාර කළ හැකි නම් 071 48 78 164 දුරකථන අංකයේ වෙත දැනුම් දෙන ලෙස ඔවුන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මහරගමින් ඔපරේෂන් එක කරා සිතෙන් දරුවට අතුරු ලෙඩවල් කීපයක් එනම පිනිතරම මහරගම යනුන ක්ලිනික් සායන වලට දරුවට දැන් අක්මා වේ වගේ රෝග ලක්ෂණයක් තියෙයි කියලා දොස්තරවරු කියනවා. අපිට ඇත්තම දරුව 4 දිනාගේ අධ්‍යාපන තත්ත්වයත් එක්කන් අපි මේ දුප්පත් හරියට අපිට කන්න බොනවා දින අපේ ගමේ මිනිස්සු තමයි අපිට මේ දවස් ටිකේ කෑම බීම බව සැපයුවේ. අපි එච්චර ආර්ථික ප්‍රශ්න මැද්දේ බෙදලා ඉන්නේ. මගේ මේ දරුව ගොඩ ගන්නත් ජීවත් වෙන්නත් කවුරු හරි අපිට උදව් කරන්න තියෙනවා නම් ඔයාලට සෑහෙන්න පිං. දකුණු කොරියාවේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගන්නා වංචනික පුත්කලයන් හට හසු නොවන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටිනවා. දකුණු කොරියාවේ රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි පමණක් සිදු කරනවා. ඊට වෙනත් කිසිදු බාහිර පුත්කලයකට කුමන හෝ බලපෑමක් සිදු කළ නොහැකි බව කාර්යාංශය අවධාරණය කරනවා. මෙවැනි ක්‍රියා සිදු කරන වංචනිකයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ. බිබිල කියෝ පමණින් මතකයට නැගෙන්නේ දොඩම්. අවාරේත් විශාල දොඩම් පළදාවක් ලබා ගැනීමට බිබිලේ වැසියන්ට මෙවර හැකිව තිබෙනවා. එදා රටටම පැණි දොඩම් සැපයුවේ බිබිල ප්‍රදේශයේ ප්‍රමුඛ වෙල්ලස්සෙන් බව ඉතිහාස කරුණු ගෙනහැර දක්වනවා. එහෙත් පසු කාලයක දිලීර රෝගයක් වැළඳීමෙන් බිබිලේ දොඩම් වගාවට කණකුකා හැඬීමට පටන් ගත්තා. එනිසාම බිබිලේ ගොවීන්ද පැණි දොඩම් වගාවට එතරම් පැනක් දුන්නේ නැහැ. කෙසේ වෙතත් බිබිලේ පළතුරු ගෙවත්තක අවාරේ උවද පැණි දොඩම් හටගන්නා ආකාරය අපට දැකගත හැකි වුණා. WA ජයරත්න නම් මෙම ගොවි මහතා පවසන්නේ වාරයේදී රුපියල් 5ට විකිනෙන දොඩම් ගෙඩිය අවාරයේ රුපියල් 25 35 අතර මිලකට විකිනෙන බවයි. අක්කර 20ක් පුරා ඔහු දොඩම් වගා කර තිබෙනවා. දොඩම් මල් ටික හැදෙනකොට අපි මෙහෙ වතුර නැත්තත් කොහෙන් හරි බවුසරුන් හරි ගිරල්ලා දොඩම් ටිකහට වතුර ගහලා මේ තීන එල්බීෂියා කුලාතු ටික දාලා උගුල් පොහොර ටික ගොමු පොහොර ටික ඇතුළත් කරලා මේ වගේ අපි දොඩම් බොහොම අමාරුවෙන් තමයි මේ අවාරයට හදාගන්නේ. දැන් ප්‍රවෘත්ති කිහිපයක් කෙටියෙන් බලාපොරොත්තු වන්න. ගම්පහ දිස්ත්‍රික් මහජන බැංකු විශ්‍රාමික සංගමයේ යටතේ අඩු ආදායම් ලබී පවුල් වල දරුතරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. සිසු සෙනෙහස ලෙසයි එනම් කර ඇත්තේ. ගම්පහ මහජන බැංකු ප්‍රාදේශීය කාර්යාල ශ්‍රවණාකාරයේ පැවති උත්සවයකදී ගම්පහ දිස්ත්‍රික්කයේ අපොස උසස් පෙළ විභාගෙන් දක්ෂතා දැක්වූ දරුතරියන් 30 දිනෙකට ඒ යටතේ ශිෂ්‍යත්ව පිරිනැමුණා. ඇසළ පොහොය වෙනුවෙන් ගොකරැල්ල ඓතිහාසික උතුරු පව්ව රජමහ විහාරස්ථානයේ මගින් වාර්ෂිකව සංවිධානය කරන දහස්පෙතියා මල් පූජාව මෙවරත් එම විහාරස්ථානයේදී පැවැත්වුණා. විහාරාධිපති පූජ්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව 7 වැනි වරටයි ඒ සංවිධානය කළේ. පූජ්‍ය මහව ඥානාලෝක ස්වාමීන් වහන්සේ එම මෙහෙයපනු ලැබුවා. මීට සමගාමීව පැවැති ආලෝක පූජාව විවෘත කෙරුණේ දියොච්ච මාත්‍ය අශෝක කබිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ලබන 11 දාරුවන් වැලි සෑරදුන් අභියස පැවැත්වෙන මහා අදිෂ්ඨාන බල පූජාවට සමගාමීව 8 බුද්ධ ප්‍රතිමා වහන්සේ රැගත් ප්‍රිය පෙරහරක් පැවැත්වෙනවා. එය ඊයේ දිනේ කැලණිය රජමහ විහාරස්ථානයේ සිට කිරිපත්ගොඩ, ගම්පහ, නිට්ටඹුව, වේයන්ගොඩ හරහා මිනුවන්ගොඩ රජමහ විහාරස්ථානය වෙත වැඩම කරබුවා. වේයන්ගොඩ නගරයේදී මහත් හරසරින් පෙරහැර පිළිගැනුණු අතර බුද්ධ ප්‍රතිමා වහන්සේලා වෙත පෙන් පූජාවක් පැවැත්වුණා. කැනඩාවේ වැන්කුව නගරයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණ දියණියන් 10 දෙනෙකුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් පසුගිය දසාර්ථකව පැවැත්වුණා. ඒ අනුව කිලිනොච්චේ පන්නකණ්ඩි හින්දු දෙමළ මිශ්‍ර පාසලේ දරුදරියන් වෙනුවෙන් රුපියල් 108ක් වටිනා පාසල් උපකරණ පිරිනැමුණා. ආචාර්ය පූජ්‍ය මාපලකම විමලසාර ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම සමාජ සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. අම්පාර නගර සභා ශ්‍රවණාකාරයේදී සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණා. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව අදහස් පළ කෙරුණා.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාව සතුබුණා. ඒ හේතුවෙන් දෙවන එක්දින තරගයේ කණ්ඩායම් දෙකටම 100 වැදගත් වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිනේ පැවැත්වීමට නියමිත තරගයේ සඳහා විශේෂ පුහුණු සැසියකට ඊයේ දිනේදී සහභාගී වුණා. එම සැසිය අතරතුර වර්ෂාවෙන් බාධා එල්ලුවත් අනතුරුව යලිත් පුහුණු සැසිය ආරම්භ කිරීමටයි කටයුතු කෙරුණේ. www.ipnnews.lk